සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතය ජීවත් වෙනකොට ඔබට මට මනුස්ස සම්බන්ධතාවයන් තියාගන්නවා වගේම දේව සම්බන්ධතාවයක් අවශ්‍යයි. ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ මාර්තා මරියා ලාසරස් ජේස්වාමින් වහන්සේව හඳුනගත්තා විතරක් නෙමෙයි, ඒ ජේස්වාමින් වහන්සේ සමග ඇසුරු කරා ජීවත් වුණා, කෑව බිව්වා. ඒ නිසා ජීවිතේ බෙදාගත්තා. ඔබට මට ඇරයුමක් තියෙනවා අද මේ ස්වාමින් වහන්සේත් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා තමයි ඔබ අහලා බලන්න, ඔබ කවද හරි ජේස්වාමින් වහන්සේව අඬ ගැහුවද ඔබේ නිවසට ඔබේ ජීවිතයට ජීවත් වෙන්න. ඔබ අපස් උපස්ථාන කරන්න, කන්න බොන්න දෙන්න, බලා ගන්න ඔබ කැමති වුණාද? මාර්තා මරියා සහ ලාසරස්ට පුළුවන් වුණා. මොකද ජේස්වාමින් වහන්සේ ජෙරුසලමේ රෑ පහන් කළේ නැහැ. රෑට හිටියනම් කාර්ය උණ්ඩා උන්වහන්සේට අවදානම් තත්ත්වයක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ පැහැලා ආවා, පහළට බහලා ආවා බෙතානියට. ඇවිල්ලා මෙන්න මේගොල්ලන්ගේ ගෙදර තමයි ගෝලියන්ත් එක්ක හිටියේ. ඒ නිසා මේ රිලේෂන්ෂිප් එක තිබිච්ච නිසා, මේ සම්බන්ධතාවයේ තිබිච්ච නිසා කරදරයට පත්වෙන මොහොතේදී මේ සහෝදරයා, එකම සහෝදරයා මියැදෙනවා, ලාසරස්. එතකොට එකපාරටම මතක් වෙනවා, ජේසු හිටියා නම් මේ සහෝදරයා මැරෙන්නේ නැහැ, මොකද ජේසු සුව කරනවායි කියලා විශ්වාසයි. එහෙනස ජේස්වාමින් වහන්සේ ගැන ඇදහිල්ලක් තිබුණා. පණිවිඩයක් යවනවා ජේස්වාමින් වහන්සේට, මගේ සහෝදරයා මැරුණයි කියලා. ජේස්වාමින් වහන්සේ හඬා වැළපෙන්න පටන් ගත්තා. ජුවම්තුමාගේ සුවිශේෂී 11 වෙනි පරිච්ඡේදයේ ඉතාමත් පැහැදිලිවම කියනවා ජේස්වාමින් වහන්සේ හඬා වැළපුණා කියලා. එතකොට අම්මේ තාත්තේ පුතේ දුවේ හඬා වැළපුණා විතරක් නෙමෙයි, උන්වහන්සේ මොකද කරේ? ගෝලයන් සමග නැවත එනවා මේ මාර්තා මරියව මුණගැහෙන්න. මාර්තා මරියා මුණගැහුණාම ස්වාමින් වහන්සේ තුල ඒ ඇතිවෙන විශ්වාසය ප්‍රකාශ වෙනවා. මොකද විශ්වාසය ප්‍රකාශ වෙන්නේ? උන්වහන්සේ ආපු කාරණාවක් එළිදරව් කරනවා. මොනවාද උන්වහන්සේ කියන්නේ? සත්‍යයද ජීවනයේද මාර්ගයේද මම වෙමි, මා අදහා ගන්නා මරුණා ජීවත් වන්නේය, ජීවත්ව සිටින කිසිවෙක් නොමරන්නේය. මේ සත්‍යතාවය හෙළිදරව් කරනවා. එහෙනස රත්න අම්මේ තාත්තේ පුතේ දුවේ, මේ සත්‍යතාවය ඔබට මට උකහා ගන්න, අයිති කර ගන්න පුළුවන් වුණොත් ආයේ බය වෙන්න දෙයක් නැහැ. මොනතරම් ප්‍රශ්න, බාධක, කම්කටොළු, වේදනාවන් හැල හැප්පීම් තිබුණත් ස්වාමින් වහන්සේ ඉන්නවා ඔබව මාව බලා ගන්න, ඔබව මාව ගලව ගන්න, ඔබව මාව ආරක්ෂා කරන්න, ඔබව මාව උත්තාන කරන්න. එනිසා මේ විශ්වාසයේ තුලට ඔබට යන්න පුළුවන් වුණොත් ඔබේ ජීවිතයේ ඇතුලේ ස්වාමින් වහන්සේට ඉඩක් තියෙනවා. එනිසා ස්වාමින් වහන්සේව කැඳව ගන්න නිරන්තරයෙන් ඔබේ ගෙදරට, ඔබේ වේදනාවේදී, ඔබේ ප්‍රශ්නයේදී, ඔබේ කරදරයේදී, ඔබේ බාධකයේදී කැඳව ගන්න. කැඳවගෙන කියන්න, ස්වාමිනේ මේක තමයි අපේ තත්වය, මේ ඉන්නේ මගේ සහෝදරයා, මේ ඉන්නේ මගේ පුතා, මේ ඉන්නේ මගේ දුව, මේ ඉන්නේ මගේ මහත්තයා, මේ ඉන්නේ මගේ භාර්යාව, ඒගොල්ලෝ හරියට දැන් මැරිච්ච මිනිස්සු වගේ. ඒගොල්ලන්ගේ ජීවිත බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා, ඒගොල්ලෝ ඇද වැටිලා, කලකිරිලා, දැන් දුගඳ හමන ජීවිත බවට පත් වෙලා. ස්වාමීන් වහන්සේ එතකොට කියාවි, ඔවුන්ව වහලා තියෙන ගල අයින් කරන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ ඉහළට ඇස් ඔසවා තාත්තට කතා කරලා ඉවර වෙලා අන්තිමට කියනවා මේ මොහොතේදී, ලාසරස් පිටතට එන්න, කෑ ගහලා අඬ ගහනවා. ඒ නිසා මේ තාත්තේ පුතේ දුවේ ලාසරස් මේ මොහොතේදී පිටතට ආවා. එහෙනම් ඔබේ මගේ ජීවිතයටත් ස්වාමීන් වහන්සේ අනකරාවි. ඔබ ඉන්න තැන ඔබ මාව වෙලාලා තියෙනවා නම් පටිවලින්, ඔබ මාව හිර කරලා තියෙනවා නම් පටිවලින්, ඔබට මට පුළුවන් වේවි එළියට එන්න. ස්වාමීන් වහන්සේ ගොඩක් ආදරේ. උන්වහන්සේ ඔබව අතහරින්නේ නැහැ, උන්වහන්සේ ඔබව තනි කරන්නේ නැහැ, උන්වහන්සේ ඔබව මේ මොහොතේදී අපහසුතාවයට පත්වෙන ඉඩ තියන්නේ නැහැ. උන්වහන්සේ ඔබව නැගිටවාවි, උත්තාන කරාවි, බලවත් කරාවි, සුවපත් කරාවි. එහෙනම් අපි ස්වාමීන් වහන්සේට කියමු, ස්වාමිනී ඔබ වහන්සේට සියල්ල කරන්නට පුළුවන්, අපි අදහනවා. ඒ නිසා සත්‍යයේද ජීවනයේද මාර්ගයේද ඔබ වහන්සේ, ඔබ වහන්සේව අදහන කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැයි කියලා කිව්වා, විනාශ වෙන්නේ නැහැයි කියලා කිව්වා, සදාකාලික ජීවිතය උරුම වෙනවායි කියලා කිව්වා.
ඒ අපි අදහනව අපි විශ්වාස කරනවා අපි ජීවත් කරවනවා චෙස්පීටයි.